තපල්චන්ද නිකුත් කිරීම අගෝස්තු මාසයේ 26 වෙනිදා අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සිදු කරනවා. මේ නිකුත් කරන තපල්චන්ද අදාළ සහතික නිලධාරීන්ට ලැබුණාන් පස්සේ තපල් සලකුණු කිරීම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ පොලිස් දෙපාර්තමේන්තුවත් මෙතන දෙපාර්තමේන්තුවත් ඒක රජ්‍යම මෙතන රාජකාරිය සහ සම්බන්ධ දෙපාර්තමේන්තු තුනට අපි සලකුණු කිරීම දාලා දෙනවා සැප්තැම්බර් මාසේ 4 වෙනිදා. ඒ වගේම තමයි ඊට පස්සේ අනිකුත් රාජ්‍ය ආයතන සැප්තැම්බර් 5 සහ 6 කියන දෙදින තුල ඡන්දය සලකුණු කිරීම කරනවා. ඒත් එක්කම මේ 5 සහ 6 කියන දින දෙක තුල ඡන්දය සලකුණු කිරීමට හැකියාවක් නොලැබිච්චයන්ට අපි නැවත අවස්ථාවක් දෙනවා. තමයි කාර්යාලය පිට දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ගිහිල්ලා පුළුවන් වෙනවා. සැප්තැම්බර් 11 සහ 12 කියන දිනවලදී තමන්ගේ ඡන්දය අපි ඉල්ලීමක් කරනවා. මොකද අවසාන දින දක්වා නොසිට මොකද මේ අපි තැපැල් ඡන්ද රාජකාරී කටයුතු සඳහා අපිට පහසුවක් වෙනවා ඒ කලින් සලකුණු කිරීම. සැප්තැම්බර් 21 වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළව ඇපමුදල් බහුර ගැනීම පසුගිය මස 26 වන දින ආරම්භ වුණා. ඊයේ දිනේ වන විට අපේක්ෂකයන් 36 දෙනෙකු ඇපමුදල් තැන්පත් කර තිබෙනවා. හෙට දිනේදී නාම යෝජනා බහුර ගැනීම උදෑසන 9 සිට උදෑසන 11 දක්වා සිදු කරන බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංකාරයට මහත්මා සහ ආරක්ෂා භාර සිරිම නිලධාරීන් සමග සාකච්ඡා කරලා තියෙන්නේ. හෙට දිනේදී මෙම ස්ථානයේ පැවැත්වෙන මේ නාම යෝජනා භාර ගැනීමේ ක්‍රියාවලිය ආරක්ෂා කටයුතු සම්බන්ධයෙන් කෙසේද සිදුවේදී සම්බන්ධයෙන් මෙතන කමිෂන් සභාවත් අදාළ නිලධාරීන් සාකච්ඡා පැවැත්වුවා. ඒ අනුව මේ සම්පූර්ණම මේ භූමි ආරක්ෂාව පිළිබඳ වගකීම පොලිස් දෙපාර්තමේන්තුව සහ විශේෂම ජාතික ආරක්ෂක අංශය භාර කටයුතු කරනවා. ඒත් එක්කම හෙට දිනේදී මේ නාම යෝජනා භාර ගැනීමේ කාලය වෙන්නේ උදේ 9 සිට 11 දක්වා කාලය තුළ ඒ කාලය තුළ නාම යෝජනා භාර ගැනීම කියව තියෙනවා. ඉන්පසුව විරෝධතා ඉදිරිපත් කරන බලන් උදැසන 9 සිට 11 මාර දක්වා එන මේ 11 මාරෙන් පසු නාම යෝජනා භාර දුන්න අපේක්ෂකයන් අතරින් තරගයේ සුදුසු අපේක්ෂකයන් කවුද කියනද ප්‍රකාශනපත් කිරීමට කටයුතු කරනවා. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රමුදල් තැන්පත් කළා. පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාර්යව සම්හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනන්දු යන මහතුරුන් මෙසේ ඇප තැන්පත් කිරීමට එක්ව සිටියා. සුබ මොහොතින් ඇප මුදල් තැන්පත් කළා ජයග්‍රාහී ගමනේ තවත් පියවරක් ඉදිරියට තැබුවා. ඉන්න අපි හරි වෙලාවට ප්‍රධාන නළුව එන්නේ තිරය විවෘත වුණාම සැප්තැම්බර් 22 වෙනකොට ශ්‍රී ලංකාවේ නවවන ජනාධිපතිවරයා හැටියට නාමල් රාජපක්ෂ මැතිතුමා අනිවාර්යෙන් දිවුරුම් දෙනවා කියන එක ඉතාම විශ්වාසනීයත්වයකින් යුතුව මේ රටේ ජනතාවට ප්‍රකාශ කරනවා. දැන් ඒ වගේම මේ මේ ඔබතුමල්ලගෙන් ඉවත් වෙලා ගිය පිරිස නව සන්ධානයක් නව බලවේගයක් ගොඩනගනවා කියලා ප්‍රකාශ කරලා තියෙනවා. මොකක්ද ඒක කියන්නේ? කට්ටිය නව සන්ධාන ගොඩනගන්නේ දැනටම පරාජය පිළිගත්ත හින්දා. දැන් මේ පෙරදිලා ඊළඟට කොහෙටද යන්නේ කියලා දන්නේ නැතුව දැන් පක්ෂ හදන්න ජනාධිපතිවරණය අමතක කරලා පක්ෂ හදන්න දඟලනවා. ඉතින් ඒක ඒගොල්ලන්ට කරගන්න අරින්න අපිට කියන්න තියෙන පව් කියලා අපි අපේ ගමන යනවා. අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවා. වර්ද 100,000ක්ෂුව. දැන් අර වෙන කණ්ඩායම කඩන් ගිහිල්ලා පොහොට්ටුවේ බලය අල්ලන්න හදනවා. එහෙම කණ්ඩායම් ඉතිහාසෙත් කඩාන ගියා. හැබැයි ජයග්‍රහණය කෙරුවේ හිටපු තැන් වල අපි. ඒ මතක නැද්ද 2018 වෙච්ච දේ? ඔව් එදත් හිටියේ එහෙම තමයි. ජේෂ්ඨිය තමයි ගියේ කඩාගෙන 2015. අපි නෙමෙයි ජනතාවත් එක්ක එකතු වෙලා අපි ජයග්‍රහණය. ජනතාව උතුමලත් එක්ක ඉන්නවද? ඔබ දා දැකලා නැද්ද? එන්නක යන්නවා අපි අපිත් ඒක. ගමේ ඡන්ද අපිට. මහින්ද රාජපක්ෂ මහත්තයර සම්පූර්ණයේ ගමේ ඡන්ද ටික. නාමල් රාජපක්ෂ මහත්තයර ජයග්‍රහණය කරනවා. මහින්ද මහත්තයා පුතානේ. එමෙන්ම ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා නාම යෝජනා පත්‍රයට අත්සන් තැබුවා. ජනාධිපති අපේක්ෂක විජේදාස රාජපක්ෂ මහතා අද නාම යෝජනාවලට අත්සන් තැබුවා. ඒ මැදනාවල පිහිටි ඔහුගේ නිවසේදී. අද මොකද මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ආරාධනාවක් කරේ නැද්ද එතුමා? අපේක්ෂකය මමනේ. එතුමාගේ සහය කොහොමද තමයි? සහය ලැබේ. ලැබුණොත් බාර ගන්නව නැත්නම් ඒකත් බාර ගන්නවා. සමග ජන බලවේගයට යනවා කියලා කතාවක් තිබුණා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. ඒක එහෙම වෙනවනම් මං හිතන්නේ රටේ ජනතාව මේ පිළිබඳ හොඳ අවබෝධයෙන් වැඩි තීන්දුවක් ගනීවි. තමන්ගේ බලය ඉදිරි කාලයේ සඳහා තහවුරු කර ගැනීම පිණිස එක එක පාර්ශවයන් වෙත දුවමින් පක්ෂපාට මාරු කරමින් මේ කරනු ලබන ක්‍රියාවලිය අපේ රටේ ජනතාව පිළිකුල් සහගතව හෙලා දකිනවා. මේ මැතිවරණ වියදම් නියාමන පනතට විපක්ෂයේ නායකයෝ විරුද්ධව තමයි ඡන්දෙ දුන්නේ. නමුත් අද වේදිකාවල් දෙදරන්න කෑගසමින් කියන්නේ වංචාව දූෂණේ හොරකම මේ රටින් ඒගොල්ලෝ තුරන් කරනවා කියලා. මොකද ඒ පනත ක්‍රියාත්මක වුණොත් වංචා දූෂණ පිළිබඳව ලිපිගොනු කිහිල්ල ගහගෙන ගිහිල්ලා මාධ්‍යයට පෙන්වන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මොකද දූෂණය පැවතීම ඒගොල්ලන්ට තිබෙන පැවැත්ම සඳහා තිබෙන ඔක්සිජන් එක. සර්වජන බලය ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතාද අද නාම යෝජනා පත්‍රයට අත්සන් තැබුවා. ඒ මෞබ්ම ජනතා පක්ෂ කාර්යාලයේදී